කොහොමද යාළුවනේ? අනේ ඉතින් මට හිතුණා මේ සතිය දවසක අපේ රැකෑමකට හදපු සුප් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් අපි ඉක්මනට බලමුද? ඉතින් මේ තියෙන්නේ මං හදන්න යන්නේ වටක සුප් එකක්. ඉතින් ඉස්සලාම අපි හදන වාචනය ලිපෙන් තියලා ඒකට බටර් ටිකක් දාගන්නවා. බටර් ටික මෙල්ට් වෙද්දී අපි දානවා රම්පෙ කරපිංචා, චුටිල් ලියාගත්ත සුදු ලුණු, රතු ලුණු මේ ටික ඔක්කොම දාලා මේක බටර් වලින් ටිකක් බැදෙන්න දෙනවා. එතකොට නම් මාර සුවඳයි. ඊට පස්සේ අපි දාගන්නවා මේකට වට්ටක්ක ටික. ඉතින් වට්ටක්ක ටික පුතු ඇරලා හීනියට ලියාගෙන තමයි තියෙන්නේ මම. ඉතින් වටක්ක ටිකක් දාලා ඊට පස්සේ වටක්ක ටිකක් පොඩ මේ බටර් එකේ ටිකක් බැදෙන්න දෙනවා. එතකොට තමයි මේකේ හරීම රසය එන්නේ. ඉතින් මේ ටික හොඳට බැදුනට පස්සේ ඉතින් ඊට පස්සේ මම දානවා ඇතිපදමට ලුණු ටිකකුයි ගම්රිස් ටිකකුයි. ඉතින් මේ සුප් එකට මෙන්න මේ දෙක විතරයි දාන්නේ. ඊට පස්සේ අපේ වටක ටික තැම්බෙන්න ඕනේ වතුර ටික දාලා වටක ටික තැම්බ ගන්නවා. ඉතින් ඔයාලා දවසක හදලා බලන්න ඕනේ සුප් එකක් තමයි මේ වටක සුප් එක කියන්නේ. මේක ඉතින් හරිම රසයි. ඉතින් වටක ටික තැම්බෙද්දී ඕනම් ඔයාලට මේක මෙහෙම බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මං අද නම් බ්ලෙන්ඩ් කරගන්නේ, මං හැන්දෙන් චුට්ටක් පොඩි කරලා දාගන්නවා. ඊට පස්සේ මේකට දානවා ඔන්න රසය ගන්න අනිත් එක තමයි ෆ්‍රෙෂ් මිල්ක්. අන්න මං ඒකත් දාගන්නවා. මේකෙන් තමයි ඉතින් මේකේ රසය ගොඩක් එන්නේ, මේකයි ෆ්‍රෙෂ් මිල්ක් එකයි බටරේල්. ඉතින් ඊට පස්සේ කිරි එක හොඳට පැහෙන්න තියලා ලිප් ඕෆ් කරලා ගන්නවා. ඉතින් මේ සුප් එක මාර්ම මාර රසක්. ගොඩක් වෙලාවට ඉතින් අපේ ගෙදර රැට මේ සුප් එක හැදෙනවා. එතකොට ඉතින් පාන් එකක් ටෝස්ට් කරලා මේ සුප් එකත් එක්ක හරිම රසයි. තව අපේ පුතාණන් කැමති නූඩල්ස් හරි පැස්ට හරි තම්බලා ඉතින් ඒකට මෙයා මේ සුප් එක දාලා කන්න හරිම ආසයි. ඉතින් මේක අද එච්චර පාටක් නම් පේන්නේ නැහැ. මොකද මං අද මේක බ්ලෙන්ඩ් කරේ නෑනේ. මේ ටික බ්ලෙන්ඩ් කරා නම් මේක මේ කහම කහපාරට තියෙනවා මේ සුප් එක. ඉතින් දවසක ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්නකෝ. ඔයාලත් මේකට ඇබ්බැහි වෙයි ඊට පස්සේ. ඉතින් ඔයාලත් මගේ channel එකට කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ආයෙ දවසක එනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. හැමෝටම චිස්ප හිටයි.